අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමොල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල අගමැති ජනතාවට සහන දෙන්න සූදානම් වෙයි විදුලි අර්බුදයටත් විසඳුම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍යයි රනිල් සහ කිරියල්ල ඉල්ලයි डॉलर अर्बुदेट सजित केन विसंदुम प्रथम देशीय पुआत में गतकर्मिन इन्ने अमारु कालयाक एत जनताव के प्रश्न दिहा बलला सहनयक लबा देन वेडपिलिवेलक आरंभ करन बव अग्रामात्य महिंद राजपक्ष महता पवसनवा में अतर विदुली अर्बुदेट विसंदुमक लबा दीमिटत अग्रामात्य वर्या निलदहरींट उपदेस लबा दोड़ना पार्लिमेंट मंत्री जगत कुमार महतागे देशपालन दिव्येट वसर विस्सक सपिरियम निमित्तेन बत्तर मुल्ले पेवती उपहार पिदिमे उत्सवेकट अग्रामात्य महिंद राजपक्ष महता सहभागी वुणा मेम अवस्थावट रामांज महानिकाये अनुनायक अतिपूज्य वलेबुड गुणसिरी अनुनायक स्वामीन वहांसे अतुलु महा संगरत्नेद वेडम कर सिटिया एमत्तुमिन अद उदे मेहि इन्नो पिस्सु इंजीनियरु टिका उदे दवसम कपला देमुने लाइट कथा करला किव्वा ओब तुमियेगे लेखन कथा करला किव्वा लाइट कपला देमुने देशपालन वशे तमंगे जनता प्रश्न රජයක් වශයෙන් අපි බැඳිලා ඉන්නවයි කියන එක මම මේ අවස්ථාවේදී කියන්නේ. එනිසා සහෝදරවරුනි අද අපිට ආණ්ඩුවක් වශයෙන් ජනතාවගේ ප්‍රශ්න දිහා බලලා අපි දන්නවා ඒ තියෙන ප්‍රශ්න අවබෝධයක් ඇතිව ඒකට සහනයක් ලබා දීමේ වැඩපිළිවෙලකට යන්න අපි කටයුතු කරනවයි කියන එක මේ අවස්ථාවේ මතක් කළ යුතුව තියෙනවා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අර්ලිගහ මන්දිරයේදී ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැත්ුණා. එෙහිදී විදුලි අර්බුදයට විසඳුමක් ලෙස පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීමට පවතින බාධාවන් ඉවත් කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි අග්‍රාමාත්‍යවරයා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේ. ඉන්ධන භාවිතයෙන් උත්පාදනය වන විදුලි ඒකකයක් සඳහා රුපියල් 60කට වැඩි වියදමක් දරන බවත් පුනර්චරණීය බලශක්තිය මගින් උත්පාදනය වන විදුලි ඒකකයක් රුපියල් 20ක් පමණ අවම වියදමකින් ලබාගත හැකි බවත් මෙහිදී හෙළි වුණා. ඒ අනුව පවතින විදුලි අර්බුදයේ විසඳීමට නම් පුනර්ජනනීය බලශක්තිය හැර වෙනත් විකල්පයක් නොමැති බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් දමිත් කුමාරසිංහ මහතා පෙන්වා දුන්නේ. වත්මන් රජයේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහන් 70%ක පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීමට නම් දැනට ක්‍රියාත්මක විදුලි බල මණ්ඩලයේ 1969 පනත සංශෝධනය කර වර්තමානයට ගැලපෙන පරිදි විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවයි මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් පෙන්වා දුන්නේ. පුනර්ජනනීය බලශක්තිය මගින් උත්පාදනය කරන විදුලි දහරාව ප්‍රධාන විදුලි සැපයුම හා සම්බන්ධ කිරීමට අවශ්‍ය කටයුතු සකස් කර ඉටු කිරීමේදී විදුලි බල මණ්ඩලයේ ක්‍රියාත්මක වීම මන්දගාමී බවටද මෙහිදී කරුණු ඉදිරිපත් වුණා. කෙසේ වෙතත් වර්තමානයේ පැන නැගී ඇති විදුලි අර්බුදයට වහා විසඳුම් අවශ්‍ය බව කියා සිටි අග්‍රාමාත්‍යවරයා විදුලි අර්බුදෙන් පීඩාවටපත් ජනතාවට හැකි ඉක්මනින් අකණ්ඩව විදුලිය සැපය යුතු බවයි පෙන්වා දුන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වර්ධාව සම්බන්ධයෙන් අප්‍රේල් පළමු සතියේ පාර්ලිමේන්තු රැස්වෙන අවස්ථාවේදී විවාදයක් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. ඒ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා රජයෙන් කළ ඉල්ලීමකට අනුවයි.
අපේ රටේ විනිමය අර්බුදය විසඳා ගන්න ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ගන්න රජය තීරණය කළා. ඒ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය මාර්තු මාස 16 වන දින ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශයෙන්ද සඳහන් කළා. පසුගිය කාලේ නම් මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා නම් කිව්වේ මුල්‍ය අරමුදලට යාමට ශ්‍රී ලංකාවට අවශ්‍ය නැති බවයි. ඒ වෙනුවට විනිමය අර්බුදය විසඳා ගන්න අපේම විසඳුම් ඇති බව ඔහු පෙන්වා දුන්නා. ඒ සඳහා ඔහු සය මාසික වැඩපිළිවෙලක්ද ඉදිරිපත් කළා. නමුත් කොතරම් කැපකිරීම් සිදු කළත් මහ බැංකුවේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක නොවුණු බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ. අපිට ලැබුණු විනිමය ප්‍රේෂණ ප්‍රමාණය පවා කඩා වැටුණා. අපි විසින් අපේම නිසි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කරමින් අපේ විදේශීය විනිමය හිඟය සමනය කරගන්න සමත් වුණා නම් අපිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය අවශ්‍ය නොවන්න තිබුණා. ඒත් දැන් තත්ත්වය වෙනස්. දැන්නම් අපේ රටේ වගකිවයුතු බලධාරීන්ට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම හැරෙන්න වෙනත් විකල්පයක් නැහැ. මුල ඉඳන්ම මහ බැංකුව මෙරට විනිමය අර්බුදය තේරුම් ගත්තා නම් නිසි ප්‍රතිපත්ති අනුගමනය කළා නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්නේ නැතිව ඉන්නට අපිට තිබුණා. ඒත් අපි දැන් ගොඩක් ප්‍රමාදයි. මෙවැනි පසුබිමක් තුල තමයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ කාර්ය මණ්ඩල වාර්තාව පසුගිය 25 වනදා රාත්‍රියේ නිකුත් කළේ. එහි ප්‍රධාන විධායක අධ්‍යක්ෂකවරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රකාශයත් ඊට ඇතුළත් කර තිබුණා. මෙරට සර්ව ආර්ථික ස්ථාවර භාවය සහ ණයවල තිරසර භාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා විශ්වසනීයත්වයෙන් යුතු පැහැදිලි ක්‍රමෝපායක් ලක්රචී විසින් ක්‍රියාවට නැංවීම කඩිනම් කළ යුතු බවයි එහි දැක්වුණේ. මීට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සමීප සබඳතාවයක් රජය අපේක්ෂා කරන බැවින් ශ්‍රී ලංකා මහ බැංකුවද එවැනි සබඳතාවයකට සහයෝගය දැක්වීමට සූදානම් බවයි. ඇතැම් නිර්දේශ මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වහම විවාදයක් පැවැත්විය යුතු බවයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අතර පවසන්නේ. නිවේදනයක් නිකුත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවා. එසේම එම වාර්තාව සම්බන්ධයෙන් රජය තම සැලැස්ම ඉදිරිපත් කිරීම අතිශය වැදගත් බවයි හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසුවේ. මේ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතාද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවැත්විය යුතු බව පැවසුවා. මම කතානායකතුමාට ලිපියක් යවුවා. වහාම පක්ෂනායක රැසීමක් ඇඳවලා මෙම වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් අප්‍රේල් මාස 5 වෙනි දින ආරම්භ වෙන පාර්ලිමේන්තු සතියේ අපිට එක් දිනයක් විවාදයට ලබා දෙන්න කියලා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල යන මහතුරන් විසින් සිදු කළ ඉල්ලීම ආණ්ඩු පක්ෂය පිළිගෙන තිබුණා. අදාළ ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාව පිළිබඳ විවාදයක් ලබා දෙන බවයි. අදාළ විවාදය අප්‍රේල් මාස මුල් සතියේ ලබා දෙන බවයි අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ. ශ්‍රී ලංකාව ණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් විශ්වාසයක් ගොඩනැගීමට සමත් වී නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකාව බරපතල ඩොලර් අර්බුදයක ගිලී සිටින බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. දැන් බොහෝ දෙනෙකුගේ තියෙනවා ලොකු බියක් මේ IMF එකට යනවා කිව්වා. ජාත්‍යන්තර මූල්‍ය ආයතන ශ්‍රී ලංකාවත් එක්ක ණය ප්‍රතිව්‍යුහගතකරණයකට එකඟවීමකට ලක් වුණයි කියන්නේ. ජාත්‍යන්තර ස්වෛරී බැනුම් කර සමග ඒවා ඓතිහාසික සමග සාකච්ඡා කළා. ණය ප්‍රතිව්‍යුහගතකරණයක් කරමින් ජාත්‍යන්තර මූල්‍ය ආයතනත් සම්බන්ධ කරගන්නවයි කියනකොට මොකද වෙන්නේ? ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය ගොඩනැගෙන එහෙම මතයක් නිර්මාණය වෙනකොට අපේ රට පිළිබඳව සුභවාදී අදහස් මතයන් නිර්මාණය වැටුණු ශ්‍රේණිය ඉහළට යනකොට මොකද වෙන්නේ? අපේ රටට පුළුවන්කම ලැබෙනවා නැවතත් වරක් ජාත්‍යන්තර ප්‍රාග්ධන මූල්‍ය වෙළඳපොළට ගිහිල්ලා ඉන්ටර්නැෂනල් කැපිටල් ෆයිනෑන්ෂියල් මාකට්ස් වලට ගිහිල්ලා ඉතාමත්ම සහන පොලියකට ඩොලර් ණයක් ලබා ගන්න. ඔහොම තමයි ඩොලර් ප්‍රශ්නේ විසඳන්නේ. ණය ගන්න එක නෙමෙයි ප්‍රශ්නේ, ණය මොකටද පාවිච්චි කරන්න කියන එකයි ප්‍රශ්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය සම්පූර්ණයෙන්ම ආර්ථිකව රට විනාශ කළේ
ණය අරගෙන අර බැංකුවට ගිහිල්ලා ණය ගන්නවයි නැත්නම් අර ගමේ ඉන්න පොලි මුදලාලිගෙන් ණය ගන්නවා වගේ වැඩන්නේ මේක ඇවිල්ලා. ඒ ගානට ණය ගත්තා. දැන් ඒ ගාන ණය ගත්තා නම් ඒ ණය ගිහිල්ලා සුදු වලින් හදන්න දාන්නේ නැහැනේ. ණය කොහොමද පාවිච්චි කරන්න කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. කුළුණුත් හැදුවා. මොනවද අන්තිමට උනේ ලොකු ණය බල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා මිනිස්. එක පාරින්ව ජාත්‍යන්තර වෙළඳපොළ දැනගත්තා ලංකාවට මේ ණය ගෙවන්න බැරුව යයි කියලා. ආර්ථික විද්‍යාව ගැන කතා කරන සමාන මන්ත්‍රීවරු ඒකලම් හොඳයි සපත්තු මහන්න හොඳයි ආර්ථික විද්‍යාව ගැන නම් කතා කරන්න බෑ ලෝකයේ වැඩිම උද්දමනය තියෙන රට ලංකාවයි අපි යන්නේ නැහැ ජාත්‍යන්තර අරමුණු IMF ආපෝ අපි යන්නේ නැහැ කියලා බිල්ලෙක් මවලා බොරු කියලා දැන් මොනවද කියලා තියෙන්නේ ආඩම්බරේට මොනවද මන් දන්නේ වුණේ දැන් ඒකේ කතා කරන්න වෙනවලු දැන් ඒගොල්ලන්ගේ වார்த்தාවත් මේ හංගල 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 ඉඳලා වார்த்தාවත් පිළියර්ගෙට තියෙන්නේ දෙයනේ අවුරුද්දක් මේ වගේ දෙයක් කරපුවාම රටට වෙන හානිය ගැන හිතන්නේ නැද්ද මම අහන්න කැමති මේ ජනාධිපතිතුමාගේ උනුත් මේ රජෙන් හිතප්පපුවක් නැද්ද කියලා දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා සහල් පිටරට යවනවා කිව්වා අන්තිමට මොකද වෙලා තියෙන්නේ සහල් 170යි 200ට ආසන්න වෙලා තියෙනවා කහ වලින් ස්වම්පෝෂිතයි කිව්වා කහ කුඩු කිලෝ එකක් රුපියල් 5000 වෙලා තියෙනවා දැන් බිත්තර වලින් ස්වම්පෝෂිතයි කිව්වා දැන් අවුරුදු කාලේ රුපියල් 40 වෙනවා කියලා බිත්තර නිෂ්පාදක කියනවා උකුල් මස් කිලෝ එකක් දැන් රුපියල් 900 870යි ඉන්ධන භාරය අමතිවරා කියනවා දැන් ඉන්ධන පෝලිං නැහැයි වයස නිසා ස්පේන් නැද්ද දන්නේ මයිටිපල් සිසුන් අධිකව ජනාධිපතිතුමා යෝජනා කර අමති මණ්ඩලය අඩු කරන්න කියලා ඉතින් අමාත්‍ය මණ්ඩලය අඩු කරන්න ඕන නම් ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන් ආදර්ශයක් වෙලා තමන්ගේ අමාත්‍ය මණ්ඩලය ඉන්න ඉල්ලාස් වෙලා මේක අඩු කරන තැනට ගෙනියන්න එමුණ මමත් ලෑස්ති ඉල්ලාස් වෙන මට ප්‍රශ්න අපේ පොහොට්ටුවේ මම ආදර්ශය දෙන්න මේ රටේ මිනිස්සු ගෑස් ටැංකියට මරා ගන්නකොට පෙට්‍රල් ඩීසල් පොලිමේ දුක් විඳිනකොට රෑ නිදි වරාගෙන නම රජපක්ෂ මහත්තයා මාළදිව වෙනේ කියලා ගත්තේ ආතල් ටික රට හැමුවේ යනකොට ඒ වෙන විරෝධය අපවාදයෙන් බේරෙන නම රජපක්ෂ මේ ප්‍රකාශය හුදු ප්‍රකාශයක් බවට කරවෙන්නත් පුළුවන් මේකට විකල්ප නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන විශ්වාසයක් තියලා ඉදිරියට යන්නේක පමණයි තියෙන විකල්පය රටේ පාලනය මාරු කරලා මේ ප්‍රශ්නේ විසඳන්න කියලා මේ ආණ්ඩුව අපේ රටේ මිනිස්සුන්ව නොමරා මරනවා මේක මේ මහින්ද රාජපක්ෂ චමල් රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ බැසිල් රාජපක්ෂ මේක පවුලේ බිස්නස් එකක් බවට පත් වෙලා තියෙනවා ඇල්වතර බොන්න නෙමෙයි මේ ආණ්ඩු හදන්නේ තව දවස් දෙකකින් ගෑස් මිල රුපියල් 5000 දක්වා වැඩි වෙනවා අසාර්ථක ආණ්ඩුව කාන්තාව ගහලා පන්නන්න सुरक्षित කරුවලේ ගිවිසුම් ගහලා තිනවා ඉන්දියාවත් එක්ක ඇමරිකාවත් එක්ක චීනෙත් එක්ක බංගලාදේශෙත් එක්ක මේ ගහපු ගිවිසුම් පාර්ලිමේන්තුව දැනුවත් කරලා නැහැ මේ තියෙන තත්ත්වය තුර නම් රටට මුදල් ඇමතිවරයෙක් අවශ්‍ය කරන්නේත් නැහැ මොකද මුදල් ගැන වග කියන්න මුදල් තියෙන්න එපායි මුදල් නැති රටක මුදල් ඇමතිවරයෙක් සිටීම මං හිතන්නේ වැදගත් කියලා ඉන්ධන මිල 303න් නවතින එකක් නැහැ අණ්ඩු පක්ෂේම මන්ත්‍රීතුමෙක් ඔහු කියනවා ඩොලරය 400වත් නවතින එකක් නැහැ නවතින එකක් නැහැ මේ ආණ්ඩුව ගෙනෙන මේ දුර්දාන්ත පාලනේ මට්ටම් කරන්න ඕනේ මට්ටු කරන්න ඕනේ ආම්බම් කරන්න ඕනේ හැබැයි මේ මොහොතේ සිද්ධ කරන්න ඕනේ ආණ්ඩුව පෙරලන එක නෙමෙයි ආණ්ඩුව පෙරලුවම ඩොලර් එක අඩු වෙනවද කියන ප්‍රශ්නේ මතුවෙනවා ආණ්ඩුව පෙරලුවම මේ රටේ ඩීසල් භූමි තෙල් පෙට්‍රල් ටිකේ මිල අඩු වෙනවද කියලා අපි අහනවා ආර්ථික ප්‍රශ්න අනිත් පැත්තෙන් කොවිඩ් ප්‍රශ්නය බාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා පෝලිං හැදිලා ආණ්ඩුවක් එද්දි සුළු සුළං කුණාටු ආර්ථික ප්‍රශ්න පෝලිං හැමදයක්ම එද්දි ඒකට හොරතු දෙන්න ඕනේයි මිනිස්සු හාමතේ මැරුණයින් පස්සේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාගෙන වැටුණයින් පස්සේ රටේ ආර්ථිකේ බංකොලොත් වුණාට පස්සේ අපි කවුරුත් ආණ්ඩුව අරගෙන වැඩක් නැහැ කවුරු කවුරු ජනාධිපතිකම් වලට සූට් මහගෙන හිටියත් ඒ ජනාධිපතිකම් වලට ගිහිල්ලා වැඩක් නැහැ හොරාගේ අම්මගෙන් පේන ඇසීම ඔය සර්වපාක්ෂික සමුළුවට ඔය හොරු ටික ගෙනල්ලා පුළුවන්ද නැවතත් මේ රට ගොඩ ගන්න අර අලි බබයි හොරු 40යි අර අර පැත්තට කොටසක් බෙදලා මේ පැත්තට කොටසක් බෙදලා දැන් ඔක්කොම හොරු ටික එකට එකතු වෙලා තියෙනවා හොරදියේ මාළු බාන්න උත්සාහ ගන්න කණ්ඩායම් ඉන්න බව අපට පැහැදිලිව පේනවා අපි කියන්නේ මොන දේ කරත් කමන්නේ රටේ ජනතාව ගැන රට ගැන හිතලා තීන්දුව తీරන ගන්න මේ බෝරු පාලකයන් මේක තේරෙන්නේ නැද්ද අයියෝ චේක ඉස්සලා වැලි කරනවා ඊට පස්සේ සිමෙන්ට්කෝ කාරෝ වැලි කරනවා ගෑස් එකත් එහෙමයි අනිත් පැත්තේ රට විකුණනවා අවුරුද්දේ කන්න දෙන ණය ගන්නද දැන් ලැජ්ජයි විලි ලැජ්ජයි රජයේ සේවකයෝ විතර ගත්තම සත පහක්වත් වැටු පැඩි නොවුණු තත්යක කොහොමද එයයි ජීවත් වෙන්නේ පෞද්ගලික අංශ සේවකයොත් එහෙමයි ඊළඟට එදිනෙදා හම්බ කරගෙන කාපු මේ රටේ ජනතාවගේ බහුතරය ඒ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ කියන කාරණාව ගැන ආණ්ඩුවට කිසිම තැකීමක් නැති බව තමයි පේන්න තියෙන්නේ ප්‍රවෘත්ති අවසන් ඔබට සුබ දවසක්
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.